වාට මේවාගේ ෆෙක්් එක කදාගන්න ඕනොද එහෙන මෙහෙම කරන්න තිවල කරන්න ඕන යාලගේ ඉමේජගේ විඩියෝ එක ඉන්සට් වෙන්න අවශ්‍ය එරියායක සූම්බර්ගන්න එක දිමම් කරන්න හදන්න මේ බල්ලගේ ශේට්ස් දෙගේ ඇතුළේ වීඩිය එකක් ප්ලේ කරවන්න ඉති මට මේ වීඩිය එක ඇතුළත් කරගන්න ඕන මේ ශේට්ස් දෙක ඇතුළට ඉතින් මේ ඒරියාක මාකරගන්න ඕන හින්දා මම ඒරියායක සූම් කරගන්න මෙන්න මේ විදියට වල පුළුවන් මෙන්න මෙතනින් අවශ්‍ය ඒරියායක සූම් කරගන්න හරි ඊට පස්සේ වල යන්න ඕනේ ඉන්සර්ට් ඊට පස්සේ ෂේප්ස් ඊට පස්සේ වල සිලෙක්ට් කරගන්න ඕන මෙන්න මේ කර්ව්ස් කියන එක හරි ඊට පස්සේ වල පුළුවන් මෙන්න මේ විදිහට පොයින්ට්ස් ක්ලික් කර කර ඔයාලගේ ඒරියා එක මාක් කරගන්න ඉතින් මෙන්න මේ විදිහට ක්ලික් කර කර ඔයාලගේ ඒරියා එක මාක් කරගෙන ඔයාලා පටන් ගත්ත තැනටම ගිහිල්ලා නැවතත් ක්ලික් කරාම ඔයාලගේ ෂේප් එක මෙන්න මේ විදිහට හැදෙනවා ඒ විදිහට මම අනිත් ඒරියා එකත් මාක් කරගන්නවා හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඇඳගත්තු ෂේප්ස් දෙක අපිට අවශ්‍ය ඒරියා එකට හරියට විදියට සෙට් වෙන විදියට ස්මූත් විදියට හදාගන්න ඒකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදියට ෂේප් එක උඩ රයිට් ක්ලික් කරලා මෙතනින් එඩිට් පොයින්ට්ස් කියලා දීලා ඔයාලට පොයින්ට්ස් ඇඩ් කර කර ඔයාලගේ ෂේප් එක ස්මූත් කරගන්න මම මෙන්න මේ විදියට අවශ්‍ය පොයින්ට්ස් ඇඩ් කරලා අනවශ්‍ය පොයින්ට්ස් ඩිලීට් කරලා ග්ලාස් එකේ හැඩයට මගේ ෂේප් එක හදාගන්නවා හරි ඉට පස වෙලා වලගේ හිමේජික සූමව් කරන්න මේ විදියට ඊට පස වල කරන්න ඕනේ වලගේ කීබෝඩ් එකගේ කන්ට්‍රෝල් බටන එක ප්‍රෙස් කරගෙන මෙන මේ විදියට වලගේ ඇඳගත්ත ෂේප් එකත් පිච්ච එකත් සිලෙක් කරගන්න මෙතැදි ම ශේප්ස් දෙක ඇදගත් හිද ශේප් දෙකයි පිච්ච එකයි සිලෙක් කරගන්නවා ඉට පස වල යන්න ඕනේ මෙ මේ ඩ්‍රෝවිං ටූල්ස් අරත ෆෝමට් ඇබ් එකට ඉට පස මෙතනින් මර්ජ් ෂේප්ස් ඉට පස මෙතනින් සබස්ට්‍රක් කියලා දෙන්න එතකට අපේ ශේප්ස් දෙක හැඩේට අපි ග්ලාස් එක සබස්ට්‍රක් වෙනවා ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ වීඩියෝ එක ඉන්සර්ට් කරගන්න එක මම මෙන්න මේ විදියට ඉන්සර්ට් ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් වීඩියෝ ඊට පස්සේ මෙතනින් වීඩියෝ ඔන් මයි PC කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්නවා ඊට පස්සේ මම මගේ ඩවුන්ලෝඩ් කරලා තියාගෙන ඉන්න වීඩියෝ එක මෙන්න මේ විදියට සිලෙක්ට් කරලා ඉන්සර්ට් කරනවා ඉතින් ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් මේ වගේ වීඩියෝස් හොයාගන්න මම මේ වීඩියෝ එක හොයාගත්තේ මෙන්න මේ pexels.com කියන සයිට් එක හරහා ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට වීඩියෝ එකක් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඉතින් ඔයාලට පේනවා මගේ වීඩියෝ එක ඉන්සර්ට් වුණා. මේ තියෙන අපේ වීඩියෝ එක. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක රීසයිස් කරලා ඇඩ්ජස්ට් කරගෙන ඔයාලගේ ෂේප් එකට අවශ්‍ය වෙන විදියට හදාගන්න. හරි. ඊට පස්සේ ඔයාලගේ වීඩියෝ එක සිලෙක්ට් වෙලා තියෙදි ඔයාලා යන්න ඕනේ මෙතනින් ප්ලේබැක් ටැබ් එකට. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ loop until stop කියන චෙක් බොක්ස් එක චෙක් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන start option එකේ තියෙන drop down එකෙන් ඔයාලා සිලෙක්ට් කරන්න ඕනේ automatically කියන option එක. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදියට ඔයාලගේ වීඩියෝ එක උඩ right click කරලා ඊට පස්සේ මෙතනින් send to back ඊට පස්සේ මෙතනින් send backward කියලා දෙන්න. හරි අපි වැඩේ ඉවරයි. අපි දැන් බලමු කොහොමද slide show එකේ අපේ animation එක play වෙන්නේ කියලා. මම මෙන්න මේ විදියට මගේ slide show එක play කරලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට මේ වගේ attractive powerpoint tips දැනගන්න ඕන නම් ඔක්සෝ එක subscribe කරලා notification on කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් මම ගිහින් ඉන්නම් ඔබ ස්තුතියි